එහෙට එනම් 2021 සැප්තැම්බර් මාස 2 වෙනිදාන් ආරම්භ වීමට නියමිත සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා එක් දින තරඟ තුනක් සහ T20 තරඟ තුනක් ඇතුළත් වෙනවා. මේ තරගාවලියේ සියලුම තරඟ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ඇති අතර සියලුම තරඟ දිවා රාත්‍රී තරඟ ලෙස පස්වරු 3ටයි ආරම්භ වීමට නියමිත ඇත්තේ. මේ වන විටත් ක්‍රීඩකයන් 23 දෙනෙකුගේ යුත් සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. Crick Info SL Dreams 11 for tomorrow battle. ක්‍රීඩකයන් 23 දෙනෙකුන් අතර ඉන්න අපි Dreams 11 එක අපි තෝරා තිබෙනවා. ඉතමත් අමාරු කාර්යයක්. ක්‍රීඩකයන් 23 දෙනෙකුගේ යුත් සංචිතයකින් ක්‍රීඩකයන් 11ක් තෝරනවා කියන ඉතමත් අමාරු කාර්යයක්. මොකද කණ්ඩායමේ එපිට ක්‍රීඩකයන් 12 දෙනෙක් COVID තත්ත්වය නිසා ජෛව ආරක්ෂක බූල තුළ ක්‍රීඩකයන් අලුතෙන් ගෙන්නන්න සහ යවන්න අපහසුතාවයක් තිබෙන නිසා මෙම තත්ත්වය උදා වී තිබෙන ක්‍රීඩකයන් 23 දෙනෙකුගේ යුත් සංචිතයක් තෝරාපත් කර තිබෙන්නේ අවිෂ්ක පනන්දු විනෝද් බානුක බොවිට මෙම සංචිතයේ විනෝද් බානුකට අවස්ථාව ලැබෙයි. මේ පොසිෂන් එකට එන්න පුළුවන් ඔහුට මැද පෙළ ශක්තිමත් කිරීම සඳහා දිනේෂ් චන්දිමල් කෙසේ වෙතත් මම හිතන්නේ සිලෙක්ටර්ස්ලා සහ නායක දසුන් ශානක බොහෝ විට විනෝද් බානුක කැඳවයි. මොකද විනින් කම්බිනේෂන් එකක් චේන්ජ් කරන එකක් නෑ කට්ටිය. මගේ ඩ්‍රීම් සිලෝන් එකට මම විනෝද් බානුක ඇතුළත් කරගන්නවා. එතකම භානුක රාජපක්ෂ ධනංජය සිල්වා චරිත් අසලංක නායකයා දසුන් ශානක වනිදු හසරංග චාමික කරුරාරත්න අකිල ධනංජය රමේෂ් මෙන්ඩිස් විනුර පනන්දු හෝ නුවන් ප්‍රදීප් මෙතනට යොදාගත යුතු තිබෙනවා. අප්‍රිකානු කණ්ඩායම කියන්නේ වේගපන්දු යවන බලයන් බොහොම ශක්තිමත් කණ්ඩායමක්. ඒ නිසා වෙන අපිට හිතන්න පුළුවන් බොහෝ විට අපි මන්දගාමි තනතිරුවක් තමයි ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ බොහෝ විට ලැබෙන්නේ. එම නිසා පිතිකරුවන්ට යෝග්‍යව එම නිසා අපි හිතනවා ගොඩක් වෙලාවට ඒ සඳහා අපි දඟපන්දු යවන්න 3 දෙනෙක් ඇතුළත් කර තිබෙනවා. මොකද වේගපන්දු යවන්න කියලා තිබෙනවා. ෆාස් මීඩියම් ඕල් රවුන්ඩර් දෙන්නෙක් ඉන්නවා චාමික කරුරාරත්න සහ දසුන් ශානක. එම නිසා එක් වේගපන්දු යවන්නෙක් මේ වගේ කන්ඩිෂන් එකක් එක්ක ඇතුළත් කරොත් හොඳයි කියලා හිතනවා. එම නිසා අපි රමේෂ් මෙන්ඩිස්ව දානවා 10 වෙනි ස්ථානයේ විදියට. අවසාන ස්ථානය අපි දෙන්නේ දුෂ්මන්ත චමීර. අනිවාර්යයෙන්ම ඔහු කණ්ඩායමේ සිටිය යුතුයි. මොකද පසුගිය ඉන්දියන් තරගාවලිය හොඳින්ම කරපු ක්‍රීඩකයා. එම නිසා අපි දුෂ්මන්ත චමීර දානවා. ඔබ මොකද හිතන්නේ? ඔබගේ ඩ්‍රීම් සිලවන්න එක මොකද්ද? අපි යෝජනා කරපු කණ්ඩායමේ 11ට අමතරව වෙන කවුරු හරි මේ 11ට ඔබ ඇතුළත් විය යුතු කියලා යෝජනා කරනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එකත් එක්ක අලුතෙන් ගොදුච්චාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම bell සලකුණත් යොදන්න. එතකොට තමයි මේ වගේ අලුත් වීඩියෝ එකක් ආවම ඔයාලා ළඟටම ගෙන්නගෙන ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි හෙට තරගයත් එක්ක හමු වෙමු. එතකොට ඔබට ජයග්‍රහී දවසක්.